channel සචියකෙන් දැන් එකතු කරගත්තේ මේ 25 වෙනි සුමති සම්මාන රාත්‍රියේ පායපු තවත් දක්ෂ තරුවක් තාරකාවියක් අනුරාධා එදිරිසිංහ. ඉතින් මේ දවස්වල ජීවිතේ කාර්යබහුලද මොනවාද කරන වැඩ කටයුතු මේ දවස්වල? ඔව් මේ දවස්වල සුපුරුදු විදිහට රූපගත කිරීම වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉතින් අර ගිය අවුරුද්ද තිබ්බ කොරෝනා තත්ත්වෙත් එක්ක හිර වෙලා තිබ්බ වැඩ ටික ආයෙත් පටන් අරගෙන නිසා ටිකක් කාර්යබහුල වෙලා තියෙනවා. මොකද එක දිගට සම්බන්ධ වෙන්න උනා ගිය අවුරුද්ද අර ගොඩාක් වැඩ නොකරපු නිසා. ඉතින් ඊට අමතරව විකාශනය වෙන ටෙලි ඩ්‍රාමා දෙකක වැඩ මේ දවස්වල කරගෙන යනවා. ඒක තමයි අලුත් ඉස්ත. දාම් ටෙලිග්‍රෑම් එකේ ටිකක් වෙනස් චරිතයක් නේද? ඔව් වෙනස් චරිතයක්. ඒ කියන්නේ ගොඩාක් ගැමි චරිත තමයි මම මේ වකවානුවේ කරේ. මට කරන්න ආරාධනා ලැබුණේ දනුෂ්කයට ස්තුතිවන්ත වෙන්න ඕන වෙනම වෙනස් රූපයකින් කරන්න පුළුවන් කැරක්ටර් එකකට මාව විශ්වාස කරලා මට ආරාධනා කරාට. මේ සම්මාන රාත්‍රිය ගැන මොනවද කියන්න තියෙන්නේ? මොන වගේ හැඟීම්ද දැනෙන්නේ? සම්මාන රාත්‍රිය තියෙනවා කියන්නේ මං හිතන්නේ කලාකරුවෙක්ට එහෙම ඇගීමක් කරනවා කියන්නේ ආගේ ගමන් මගට ලොකු ශක්තියක්. ඉතින් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මෙවැනි සම්මාන රාත්‍රියක් පැවැත්වීම සම්බන්ධව. ඉතින් ඒ වගේ මෙයාලගේ ඉදිරි වැඩ කටයුතු වලට එයාලට මේ වෙන ඇගීම ඇතුලේ ලොකු ශක්තියක් හම් වෙනවා. ඉතින් හරි සතුටුයි සහෝදර කලාකරුවෝ මේ විදිහට සම්මාන ගන්නවා දකිද්දි. නිහතමානීව ඔවුන් දිහා බලලා සතුට වෙනවා. ගොඩක් ස්තුතියි අපිට අදහස් දක්වන්න එකතු වුණාට අනුරාධ. මමත් අය පෞද්ගලිකවම කැමති චරිතයක්. මම කැමති පහන් දිගේ චරිතෙට. මතක දන්නේ ගොඩක් කලේ නාට්‍ය මහේෂි මද්දශංකත් එක්ක හිටියේ. ඉතින් ඔබගේ රංගන ජීවිතයට මම ඉතසිතින්ම සුබ ප්‍රාර්ථනා කරනවා. ගොඩක් දිගු ගමනක් යන්න ලැබෙන්න කියලා. බොහොම ස්තුතියි.